සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්න යන්නේ විවිධ නිදන් සලකුණු කිහිපයක් ගැන. ඉතින් ඒකෙන් මුලින්ම අපි අරන් තියෙන වීඩියෝ පටය තමයි මේ ඔබ දකින්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම මේක නෙළුම් මලක් නැත්නම් මානෙල් මලක් වගේ තියෙනවා. නමුත් මේක හොඳින් බැලුවොත් එහෙම ඔබට පෙනෙයිද දන්නේ ටිකක් මේකේ වෙනස්භාවයක් තියෙනවා. ඒක තමයි මේකේ මැදත් නෙළුම් මලක් තියෙනවා මේ වටේටත් නෙළුම් මලක් තියෙනවා. හැබැයි මේක නෙළුම් මලක් නම් නෙළුම් මලක මීට වඩා පෙති ටිකක් දිගයි. හැබැයි මේකේ පෙති කොට විදිහට තමයි තියෙන්නේ. එතකොට ඇත්තටම මේක මොකක්ද කියලා අපි ටිකක් හොයලා බලනකොට මේ විදිහට දැන් මේක නෙළුම් මලක් ආකාරයේ හෝ කුමනෝ මලක් ආකාරයේ නේ තියෙන්නේ. එතකොට මේ විදිහට එක්තරා විදිහේ යන්ත්‍ර ක්‍රමයක් තිබිලා තියෙනවා. දැන් යන්ත්‍ර කියන්නේ මොකක්ද කියලාත් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් යන්ත්‍ර කියන්නේ ලංකාවේ ඉතිහාසයේදී වගේම වර්තමානයේත් අපි යන්ත්‍ර බඳිනවා කියලා අපි බෙල්ලේ එක එක විදිහේ යන්ත්‍ර බැඳ ගන්නවා. එතකොට ඒකට අපි යන්ත්‍ර කියන්නේ සුරයක් කියලා තමයි කියන්නේ. හැබැයි සුරය ඇතුළත පුංචි තඹ තහඩුවක් වගේ දෙයක් තියෙනවා. ඒක ඔබට සමහරකට ඔබ දැකලත් ඇති. ඔබ දැකලා නැත්නම් ඔබ ගාව පැරණි සුරයක් පරණ එකක් අයින් කරපු එකක් තියෙනවනේ සුරයක් ගලවලා ඒක සයික පැත්තකින් ගලවන්න පුළුවන්. ගලවලා ඒක ක්‍රේට් තමයි තියෙන්නේ. ඉතින් අපි අර නට් එකක් ගලවනවා වගේ ඒකේ ගලවන්න පුළුවන්. ගලවලා ඒක ඇතුලේ බලන්න ඒකේ තඹ තහඩුවක් තියෙනවා. මේ තඹ තහඩුව ඇතුලේ තියෙනවා එක්තරා විදිහේ හැඩතල කිහිපයක් නිර්මාණය කරලා. එතකොට මේ හැඩතල නිර්මාණය කරන්නේ ඒ යන්ත්‍රයක් තමයි කරන්නේ. ඒ කියන්නේ යම් කිසි විදිහකට අපිට ආරක්ෂාවක් හෝ යම් කිසි කෙනෙකුට ඒ කියනවා වගේ අහිතක් කරන්න බලපෑමක් නැත්නම් ඔහුට යම් කිසි විදිහේ හොඳ පොසිටිව් හෝ නෙගටිව් විදිහ බලපෑමක් කරන්න අවශ්‍ය කරනවා නම් ඔහුට කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ මන්ත්‍ර කියලා කියන්නේ. එතකොට අපි මන්ත්‍ර ඕන තරම් අහලා දිනවා. මන්ත්‍ර ජප කරන අහලා ඇති. මන්ත්‍ර වර්ග ඕන තරම් අහලා ඇති. හැබැයි ඒ මන්ත්‍ර ජප කරාට බෑ යන්ත්‍රයක් ඒ තැනක තියෙනවා නම් එහෙම ඒකෙන් ගොඩක් කලාවට දැඩි ආරක්ෂාවක් දෙන්න පුළුවන්ක කියලා තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ගොඩක්ම වෙලාවට 70ක් 80කට වඩා ලංකාවේ මේ දක්වා යන්ත්‍ර භාවිතා කරා නම් ඒ යන්ත්‍ර හැම එකක්ම පොසිටිව් නැත්නම් මේ ධනාත්මක තමන්ගේ ජීවිතයට ධනාත්මකව දෙයක් කරගන්නේ කොහොමද නැත්නම් කෙනෙකුගේ දැන් තමන්ගේ ජීවිතයට වඩා කෙනෙකුගේ ජීවිතයකට කරන්නේ එතකොට ඔහුට ධනාත්මක දේවල් කොහොමද ආකර්ෂණය වෙන්නේ කියන එක සම්බන්ධව තමයි මේ නෙගටිව් ෆීලින් නැත්නම් නෙගටිව් දේවල් ඉවත් වෙන්නේ කොහොමද කියලා තමයි එතනදී ගොඩක් කලාවට භාවිතා කරලා තියෙන්නේ. හැබැයි අපි ගොඩක් හොයලා බලනකොට මැරිච්ච අයගේ ඒ අස්ති යොදාගෙන සහ හිස්කබල් යොදාගෙන විවිධ යන්ත්‍ර ක්‍රම භාවිතා කරලා තිනවා. හැබැයි ඒව ගොඩක් කාලවලට හූනියම් කියලා තමයි කියන්නේ. අදි හූනියම් කියලා කියනවා. සහ එවැනි දේවල් වලින් ගොඩක් කාලවලට පරම්පරා පිටින් නැති වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි මේ ඔබ දකින්නේ එවැනි විදිහේ නෙගටිව් එකක් නෙමෙයි පොසිටිව් එකක් මේ දකින්නේ. ඉතින් යම් කිසි විදිහේ ලොකේෂන් එකක තමයි මේක තියෙන්නේ. ලොකේෂන් එක සම්බන්ධව අපිට ඔබට සලහන් කරන්න බෑ. නමුත් මේ ලොකේෂන් එකේ ආරක්ෂාවට තමයි මේ කියන යන්ත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ යන්ත්‍රය කියලා ගත්තාම මේක නිදන් සලකුණක්ද කියලා ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද අපි මුලින්ම කතා කරේ යම් කිසි විදිය නිදන් සලකුණු කිහිපයක් ගැන කතා බහ කරනවා කියලා මුලින්ම පටන් ගත්තේ. එතකොට මේක ඇත්තටම නිදන් සලකුණක් නෙවෙයි. නිදන් සලකුණක් කියලා ගොඩාක් කලාවට ගන්නේ මේ අවට මේ ලොකේෂන් එකේ මෙතන නිධානයක් තියෙනවා නම්. නමුත් මේක තියෙන්නේ මේ ලොකේෂන් එක ආරක්ෂා කරගන්න මන්ත්‍රයක් විදිහට. එතනදී අපි මන්ත්‍ර කියන්නේ කටින් කියන දේවල්. හැබැයි යන්ත්‍රයක් කියන්නේ එතන හදන දෙයක්. ඒතර මේ මන්ත්‍ර ජප කරලා එතන යන්ත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ යන්ත්‍රය තමයි ඔබ දකින්නේ. ඉතින් ගොඩක් අය මේක සම්බන්ධව දැක්කහම මෙතන නිදන් වස්තුවක් ඇති කියලා මෙතන කඩන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් මෙතන නැහැ. මේ භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මෙතන මේ විදිහ දෙයක් නිර්මාණය කරලා තියෙන්නේ කියලා තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. නමුත් දකින්න සමහරක් පුද්ගලයන් මේකට කියලා දේ තමයි මේක ඉර කියලා. හැබැයි මේක ඉර නෙවෙයි එක්තරා විදිහේ
මෙතන පුෂ්පයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ පුෂ්පය කියන්නේ මේකේ මේ චක්‍රයක් විදිහට ඔහු මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක නිර්මාණය කරන අද පුද්ගලයා මේ ලොකේෂන් එකේ ආරක්ෂාවට මිස මේක ඇතුළත ඔය කියන වාගේ කිසිම වටිනා කියන දෙයක් නැහැ. ඉතින් ඒක නිසා හෙට දවසේදී ඔබට මෙවැනි දේවල් ඕනතරම් බහුලව හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඔබ පුළුවන් තරම් මෙවැනි දේවල් විනාශ කරන්න ඔබගේ වචනයකින්වත් දායක වෙන්නේ නැතුව පුළුවන් තරම් මේක ආරක්ෂා කරගන්න සහ මේ දේවල් ඔබ දන්නා තොරතුරු තවත් කෙනෙක් එක්ක ෂෙයා කරගන්න ගොඩක් මහන්සි වෙන්න කියලා ඉල්ලීමත් එක්ක අපි යමු මේ වීඩියෝ එකේ ඉදිරියට. අපිට තවත් ලස්සන ලොකේෂන් එකක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ලොකේෂන් එක විශේෂත්වය වෙන්නේ මේක ටිකක් අනිත් ඒවාට වඩා වෙනස් විදිහට තමයි මේ ලොකේෂන් එකේ මේ පිහිටීම තියෙන්නේ. එතකොට මේක පිහිටීම කියන්නත් බෑ මේ නිර්මාණයේ තියෙන කියලා අපි ගමුකෝ. මොකද පිහිටීමක් කියවම ගොඩාක් කට්ටිය හිතන්නේ මේක ස්වභාවික පිහිටීමක් කියලා. නැහැ මේක නිර්මාණයක් කියලා අපි ගත්තොත් එහෙම මේක නිර්මාණයක් කියලා ගන්න පුළුවන් සාධකත් තියෙනවා සහ මේක පිහිටීමක් කියලා ගන්න පුළුවන් සාධකත් තියෙනවා. ඉතින් අපි මේක නිර්මාණයක් හැටියට ගත්තොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම පිහිටි ගලක කෝවක් නිර්මාණය කරලා ඒ කෝව උඩින් යම් කිසි විදිහේ වෙනත් ගලක් ගෙනල්ලා තියලා තමයි තියෙන්නේ. එතකොට වෙනත් ගලක් තියලා ඒ වටේට ධාරයක් තියෙනවනේ. ඒ වටේට තියෙන ධාරයට මේක බදාම කවලා මේ ගල් දෙක නැත්තම් මේ ස්වභාවික මෙතන පිහිටි ගල සහ වෙනත් ස්වභාවික තැනකින් ගෙනාපු ගලක් මෙතන සම්බන්ධ කරලා ඒ දෙක එකට බද්ධ කරලා තමයි තියෙන්නේ. ඉතින් අපිට පේන විදිහට මොකද මේක හොඳින් වට තියෙන ධාරය පේන්න තියෙනවා සහ මේ දක්වා අපි තොරතුරු හොයනකොට අපිට මෙවැනි විදිහේ ස්වභාවික පිහිටීම් හම්බ වෙලා තියෙනවා. නමුත් ඒ ස්වභාවික පිහිටීම් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේ ඇතුළත තියෙන ගල සහ මේ පිටත තියෙන ගල කොටාක් කාලවට සමානතාවයක් ගන්නවා සහ ඒකේ තියෙන ඒ ගලේ ස්වභාවය ගලේ හැඩය සහ ගලේ ඒ තියෙන ලෙවල් එක දැන් මේ මැද කොටස ඉහළට ඇවිල්ලා මේ වටේ තියෙන කොටස පහතට යන ගොඩක් වෙලාවට තියෙන ඉඩකඩඩුයි. මොකද මෙවැනි විදිහට වටේ ධාරයක් නිර්මාණය කරලා හෝ ස්වභාවිකව නිර්මාණය වුණා නම් ඒ නිර්මාණය වුණ එක එන්නෙන්න ෂය වෙලා මේ මැද කොටස ගොඩක් වෙලාවට සම්පූර්ණයෙන්ම කෝවක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි මේ විදිහට පරිවර්තනය නොවෙන්න හේතුව තමයි ඒක ගොඩක් වෙලාවට ස්වභාවිකවම පිහිටීමක් නෙවෙයි ඒක ගොඩක් වෙලාවට තව කෙනෙකුගේ ආයාසයකින් නිර්මාණය කරලා තියෙන දෙයක්. එතකොට ඒ තව කෙනෙක් මහන්සිලා නිර්මාණය කරලා තියෙනවා නම් මේ වටේට තියෙන මේ කාණුව වගේ එකක් තියෙනවනේ බලන්න හොදට මේ මැද තියෙන ගලේ වටේට කාණුවක් වගේ එකක් තියෙනවා. එතකොට මේ වටේ තියෙන කාණුව තමයි ඒ කාලේ නිර්මාණය කරපු බදාම කවල තියෙන්නේ. එතකොට මේ බදාම සාමාන්‍ය ජලයෙන් ඒ දේ ගොඩක් කල් ගියා කියලා ඒක ෂය වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය පිහිටි ගලට වඩා ඉතාම දැඩි කරලා තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි නොදන්නවා වුණාට ඉතිහාසයේ මිනිස්සු හොඳට මේ කියන ප්‍රතික්‍රියා සම්බන්ධව සහ විද්‍යානුකූල පර්යේෂණ සම්බන්ධව හොඳට අධ්‍යයනය කරපු මිනිස්සු. හැබැයි ඒ අයට ඔය කියන වාගේ ලැබ් එකක් තියෙන නැතුව ඇති. ස්වභාව ධර්මයේම තියෙන ඒ දේවල් භාවිතා කරලා තමයි මෙවැනි ඉතාම දැවැන්ත දේවල් නිර්මාණය කරන්න ඇත්තේ හුන්. ඉතින් ඒක නිසා අපි මේ දේවල් සාමාන්‍ය විදිහට ගන්නේ නැතුව මේ දේවල් පිළිබඳව ටිකක් පැහැදිලිව හොයන්න ගත්තොත් එහෙම අපිට පුළුවන් වෙයි මේ දේවල් ඇත්තටම නිර්මාණය වුණේ කොහොමද කියලා හොයාගන්න. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබගේ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තමයි මේ දක්වා යකුල රාවණා channel එක subscribe කරන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. තව ඉල්ලීමක් තියෙනවා. ඒක තමයි මේ ඉතාම දුර්ලභ තොරතුරු තමයි ඔබත් එක්ක අපි ෂෙයා කරගන්නේ. ඉතින් මේ දුර්ලභ තොරතුරු ඔබත් එක්ක ෂෙයා කරගන්න එකට පුළුවන් තරම් ඔබත් දායක වෙන්න. ඔබට පුළුවන් නම් යාළුවෙකුට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබ ඒ තවත් ඔබ අලුත් දේවල් ඉගෙන ගන්නවා නම් යකුඩාවනා channel එකත් එක්ක ඒ දේවල් ෂෙයා කරගන්න. ඉතින් ඔබට පුළුවන් වෙයි සමාජයේ විවිධ පුද්ගලයන්ට ඔබ දන්නා තොරතුරු කියලා දෙන්න. ඉතින් අද දවසේදී අපි හිතනවා ඔබගේ ජීවිතයට අලුත් දෙයක් අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඇති කියලා. ඉතින් අපි අදට ගිහින් ලෙන්නම්. ඕකේ, thank you.